ආයිබෝවන්, මගේ නම චිරන්ත අමරසිංහ, සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී. අද දිනේ ලයිව් ස්ට්‍රීමින් පොඩ්ඩක් අවුල් වෙලා තියෙනවා. හේතුව කුමක්ද දන්නේ. දැන් මීට කලින් ස්ට්‍රීම්ස් දෙකක් කරන්න ගියත් දෙකම මග හිර වුණා. දැන් මේ තුන්වෙනි ස්ට්‍රීම් එක කෙසේ හෝ අපි දන්නවා අදට වසර දෙකක් වෙනවා රාජපක්ෂ ජුන්ටාව මොකක්ද ඒකට කියන්නේ පැරදිලා. ඒකට කියන්නේ පැරදිලා. පැරදුනේ කොහොමද? මේ ඡන්දකෙදි නෙමෙයි, තමන් විසින් මෙහෙවන ලද ම්ලේච්ඡ ප්‍රහාරයක් මේ රටේ අහිංසක නිරායුධ ජනතාව ඉලක්ක කරගෙන සිද්ධ කරලා අතේපත් වෙච්ච දවසක් තමයි 2022 මැයි 9 වෙනිදා කියන්නේ. දැන් කාට හරි හිතන්නට පුළුවන් මේක හොඳ දෙයක් නෙමෙයි. ඕ අපිත් කියනවා ප්‍රචණ්ඩත්වය කොච්චරම් කොමන අවස්ථාවකදීවත් අපිට සාධාරණේ කරන්න බෑ. ඒක තමයි මහ පොළවේ මම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් හැටියට ජීවත් වෙන යථාර්ථය. හැබැයි මිනිස්යන් හැටියට ඉවසලා මෙච්චර තෙල් පෝලිං, ගෑස් පෝලිං, ගෙවල්වල ගෑස් පිපිරීම් මේ ඔක්කොම ඉවසලා මුන්ට යන්න කියපුවම යන්නේ නැතුව බත් බැලයෝ ටිකක් ගෙන්නගෙන අරලියගහ මන්දිරේට ෆෝම් කරලා අවුස්සලා උස්සලා තියලා අතෑරලා අහිංසක මිනිස්සුන්ට ගහනකොට මේ රටේ සාමාන්‍ය පුරවැසියා දුන්න ප්‍රතිචාරය තමයි මේ 9 වෙනිදා අපි දකින්නේ. හරි, පොද අවුරුදු දෙකක් වෙනවා මේ 9 වෙනිදාව සිදුවෙලා. දැන් මේ අවුරුදු දෙක තුල වෙච්ච දේ ගැනත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොහෙදද, ඇයි මේ තත්ත්වය ඇති වුනේ? දැන් රාජපක්ෂලා මෝඩයෝද? දැන් මේක ඉස්ලාම අපි හිතාගමුකෝ. ඇයි මේ රාජපක්ෂලා මේ පරිණත දේශපාලනය දන්න වසර ගාන පාර්ලිමේන්තුවේ බඩ ගාන දේ අවුරුදු ගණන් දේශපාලනයේ පරිණතභාවයේ ඉන්න තමන්ගේ දේමව්පියොත් දේශපාලනයට ගෑවිච්ච මේ රාජපක්ෂලා ඇයි මේ විදියට රට වටගත්තේ කියන ප්‍රශ්නය තමයි ඔබ අපි හැමෝම ඇසිය යුත්තේ. ඒ සම්බන්ධයෙන් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තියෙන කවුද ඒකට වග කියන්න ඕනේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ කවුද ඒකට වග කියන්න ඕනේ කියන කාරණාව නෙමෙයි. ඇයි ඒක ඒ විදිහට සිද්ධ වුනේ? උද්දච්චකම, මුරණ්ඩුකම, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩපිළිවෙල, මිනිස්සු කියන දේ, විපක්ෂ කියන දේ, ව්‍යාපාරිකයෝ කියන දේ කිසි දෙයක් ඇහුවේ නැහැ. තමන්ට ඕන දේවල් හිතුමතේට කරලා තමයි මේ රට ඒ විදිහට වටගත්තේ. ඒ වගේම තව කාරණාවක් තියෙනවා. අපි දන්නවා 2022 ජනවාරි වෙද්දි, පෙබරවාරි වෙද්දි අපි දන්නවා මේ රටේ එළියට ඇන්න ගත්තා පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයේ පිටිපස රාජපක්ෂලාගේ තියෙන සම්බන්ධකම්. සාමාන්‍යයෙන් දේශපාලනේ, අපේ දේශපාලනේ හරිම ලස්සන ක්‍රමවේදයක් තමයි එක මාතෘකාවක් යටපත් කිරීම සඳහා, එක මාතෘකාවක් නැවැත්වීම සඳහා, එක මාතෘකාවක් අමතක කිරීම සඳහා තව ඊට වඩා ප්‍රබල ලස්සන සෞරූපී මාතෘකා ඇති කරන එක. මං කියන දේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. විවිධ චරිත, විවිධ ලස්සන චරිත, කාන්තා චරිත ඉස්සරහට ගෙනල්ලා දාලා මේගොල්ලෝ ඒ වෙලාවට, ඒ මොහොතට සමාජයේ අවධානය යොමු කරනවා වෙනත් අතකට. ඒ වගේම ඉතිහාසයේ පුරාවටම දේශපාලනය අපේ රටේ කරලා තියෙන්නේ අරයාගේ කුණු වහන්න මොකද කරේ? මෙයාගේ කුණු, තමන්ගේ කුණු වහගන්න තව එකෙක්ගේ කුණු එළියට ගත්තා. ඒකනේ නිල්කොළ රතුත් යම් තැනකදි සම්බන්ධ වුණා දේශපාලනයට. නමුත් මේ සියලු අවස්ථාවලදී අපි දැක්කේ මේ රටේ දේශපාලන ධාරාවල් වල මේ වැඩපිළිවෙල යනවා. අරයාගේ කුණු කියනවා, එයා මෙයාගේ කුණු කියනවා, මෙයා එයාට කුණු කියනවා, මෙයා මෙයාට මඩ ගහගන්නවා, එයා මෙයාට මඩ ගහගන්නවා. අන්තිමේදී ජනතාව නාට්‍යයක් බල බල ඉන්නවා. අවසානයේ මොකද වුනේ? රට බංකොලොත් වුණා. අපේ අම්මලාගේ කාලේ අපිට කියනවා, අපේ අම්මලා තාත්තලා අපිට කියනවා ඒගොල්ලෝ කොහොමද පෝලිං වල ඉඳලා දුක් විඳ හැටි කියලා. අපිත් පෝලිං වල දුක් විඳා. හැබැයි ඊට වඩා දෙයක් වුණා. අපේ රට බංකොලොත් භාවයකට පත් වුණා.
දැන් එතන ඉඳන් අද දක්වා මැයි 9 වෙනිදා කියන්නේ ඇත්තටම පුරවැසියාගේ දිනය නෙමෙයි. පුරවැසියාට ව තල්ලු කරලා බිච්චියට හේත්තු කරපු දවස. එදා පුරවැසියට වෙන කරන්නට දෙයක් තිබුණ නෑ. ගෙදර සෝස්පන් එක කොස්ස හැඳිමිට අරගෙන පාරට ඇවිල්ලා අහුවෙච්ච එක්කෙනාට පිටට ගහන්න හෙල්මට් එකෙන් පහර දෙන තත්ත්වෙට මිනිස්සුපත් වුණා. කවුරුත් මම දන්න තරමින් කඩු කිනිසි අරගෙන ආවේ නෑ. මේ අරගලයේ තුල අපි ඒ දැක්ක මැයි 9 වෙනිදා ප්‍රහාරය වෙලාවේ මම එතනින් ඉවත් වෙනවා. ඇත්තටම මේ වෙලාවේ දැන් ප්‍රහාරය වෙලා, දැන් මේවා වෙලා, දැන් ඔක්කොම වෙලා මම වෙන කෙනෙක්ගේ වාහනේ බයික් එකක නැගගෙන අපි දැන් මේ එතනින් පිට වෙන්න හදන ඔක්කොම උනාට පස්සේ අපි දැක්කා පාර දිගේ බස් වලට ගහන හැටි. අපි දැක්කා බස් පෙරලිලා තියෙන හැටි. මේ මහ පාරේ බස් එක පෙරලලා පෙරලන හැටි අපි දැක්කා. කොහොමද මිනිස්සු 1යි 2යි 3යි කියලා මේක තල්ලු කරනවා. ඒ වගේම එහා පැත්තේ කෙක් කෑ ගහනවා, කො අයින් වෙන්න ওই පැත්තේ ඉන්න එපා කවුරුත්. ඒ විදිහට තමයි මේ දේවල් සිද්ධ වුනේ. හැබැයි ඒ අය අත තිබුණේ මහා මේ අවියායුද, තුවක්කු, කඩු, කිනිසි ඒවනේ. ගෙදර තිබිච්ච කොස්ස, හැන්ද, හැලිය, මුට්ටිය ඕවා තමයි මිනිසුන්ගේ අතේ තිබුණේ. අන්න ඒකයි සිනහා සහගත දේ. ගොඩක් අයගේ අතේ තිබිච්ච තව දෙයක් තමයි හෙල්මට් එක. දේශබන්දුත් ගුටි කෑවේ හෙල්මට් පාරවල්නේ. ඉතින් මිනිස්සුන්ට වෙන කියන්නේ අපේ රටේ කොච්චර කිව්වත් මැයි 9 වෙනිදා සිද්ධිය කුමක්ද කියන එක සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් තේරුම් ගන්න මිනිස්සුන්වත් පිටිට හේතු කරා රාජපක්ෂලා මිනිස්සු ප්‍රතිචාර දැක්වුවා. ඉතින් ඒකෙදි මැයි 9 වෙනිදා කියන්නේ රාජපක්ෂලාගේ ගේම් නොපිට ගියා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ රාජපක්ෂලා මෙච්චර මොනද, රාජපක්ෂලා දන්නේ නැද්ද මෙහෙම කරාම, මෙහෙම පිරිසක් යවලා මේවා කරාම මේක ඇවිස්සෙනවයි කියලා දන්නේ නැද්ද? මම මීට කලින් කියලත් ඇති මේ කතාව නැවත කියනවා. මම එදා හිටියේ මැයි 9 වෙනිදා උදෑසන හිටියේ වෙනත් මාතෘකාවක් සම්බන්ධයෙන් මාධ්‍ය ආවරණය ලබා දෙමින්. මගේ වැඩේ ඉතින් ওই තැන් තැන් වල ගිහිල්ලා ලයිව් දාන එක මේ page එකේ. ඉතින් ඒ වෙනත් මාතෘකාවකට මාධ්‍ය ආවරණය ලබා දෙන වෙලාවසෙ එතන ඉන්න එක්කෙනෙක් මට එකපාරට කිව්වා, "මල්ලි අදින් ඔක්කොම ඉවරයි. මේක අදින් ඉවරයි මල්ලි. අද අරගල ඔක්කොම ඉවරයි. අද ගහලා කුඩු කරනවායි" කිව්වා. මං කිව්වා, "එහෙනම් අයියේ මාවත් කුඩු කරන්න කියන්න, මමත් යනවා" කියලා. මම යනකොටත් පාරවල් වහනවා. අන්න ඒකත් හොඳට මතක තියාගන්න. එදා අර පැත්තෙන් මේ චණ්ඩි එනකොට මේ පැත්තෙන් පාරවල් ඇහුවා. අපිටවත් එතනට ඒ ගන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒක එතන අරගල භූමියේ හිටපු කට්ටිය, එතනට ආපු කට්ටිය දන්නවා ඇති. ඇතැම් මාර්ග වහලා අපිට එන්න බැහැ. දැන් අරෙහෙන් ගහනවා, අරෙහෙන් අපි දන්නවා මැර කණ්ඩායම් එනවා. එතන ඒ අතරතුර තමයි මට පණිවිඩයාවේ මේ මයිනක් ගමේ ඉඳන් ගහලා එතන විනාශ කරලා දැන් ඔන්න කට්ටි ඉස්සරහට දින මාත් මේ පැත්තෙන් ගිහිල්ලා ගලධාරීක ගාවින් එනකොට පොලිසිය පාර වහලා තිබුණේ. මම කොහොම හරි පැනගෙන අරෙහින් මෙහින් රින්ගගෙන ආවා. ඉතින් එතනට එනකොට මම කෑක ගහාවේ ලයිව් එකේ, "හැමෝම එන්න පුළුවන් කට්ටිය එන්න, මෙතන පිරිස, මොකද පිරිස ගොඩාක් අඩු වෙලා තිබුණේ මයි 9 වෙනිදා වෙනකොට." ඉතින් ඒ තත්ත්වය තුළ තමයි දේවල් සිද්ධ වුණේ. ඉතින් මං කියන්නේ මේක පිටිපස්සේ කවුරු හරි මීට කලින් මේ දේවල් දැනගෙන හිටියා. මේ දේවල් මේකට ගහනවා, මේ දේවල් දැනගෙන හිටියා. අපි දන්නවා එදා උදෑසනත් මට මතක විදියට පොලිසිය පැමිණිල්ලකුත් සිදු කෙරුණා. මේ විදිය දෙයක් වෙන්නට යනවා. කලින් දවසේ රෑ තොරතුරු ඇවිල්ලා තිබුණා මේ විදිය දෙයක් වෙන්නට යනවා කියලා. ඊළඟ දවසේ එදා 9 වෙනිදා. හැබැයි ඒ වෙනකොට හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා තිබුණා. එවකට පොලිස්පති සීඩී වික්‍රමරත්න, එවකට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආපු විරුව ඇතුළු මේ නඩේ සියල්ලටම, මේක දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සියල්ලටම මේක නවත ගන්න හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා තිබුණේ මේ 9 වෙනිදා වෙද්දී. ඒ කියන්නේ ඕනම කෙනෙක්ව වරෙන්තු නැතුව අත්අඩංගුවට ගැනීමේ බලය දීලා තිබුණා ගෝඨාභය රාජපක්ෂ. පොලිසිය මොකද කරේ? පොලිසියාව මැරියොත් එක්ක ඇවිදගෙන. කවුද? දේශබන්දුලා ඇවිදගෙන මෙහෙම ආවා. එහෙම වෙන්න පුළුවන්ද? මේ මෙච්චර ප්‍රචණ්ඩකාරී ස්වාමීන් වහන්සේලාට ගහන එකක් නම් මම දැක්කේ නෑ. හැබැයි ගොඩාක් ප්‍රසිද්ධ වෙච්ච චාරය උපැතිම ෆාද කෙනෙකුට පන්න ගහන එක. පොලිසියක් දුන ෆාදව බේරගන්න. එතකොට එහෙම දෙයක් වුණාට පස්සේ කොහොමද මේ තෙන්නකෝන් වගේ කෙනෙක් මෙහෙම මේ කණ්ඩායමක් මැද්දේ ඔහේ ඇවිදගෙන එන්නේ?
සනත් නිශාන්තලා, සමන් ලාල්ලා, දෑන් ප්‍රියසාදලා. ඇයි මේ අයව එවෙලම අත්තඩංගුවට ගත්තේ නැත්තේ? හදිසි නීතිය තියදී වරන්තුවක් අවශ්‍ය නෑ, උසාවිනියෝග අවශ්‍ය නෑ. ඇයි ගත්තේ නැත්තේ? ඇයි සාමය ආරක්ෂා වුණේ නැත්තේ? ඉතින් මගේ නම් කියවීම, රාජපක්ෂලට මේ විදිහ සිද්ධියක් ඇති කරගන්නට අවශ්‍ය වුණා. ඒ වෙනකොට මැයි 9 වෙනකොට දැන් රනිල් කියන කතාව, අද පාර්ලිමේන්තුවේ මේ කතාවත් අපි අහමුකෝ. රනිල්ගේ කතාව අද රනිල් කරා මරු කතාවක්. මේ කතාව අහනකොට තමයි තේරෙන්නේ මේකේ තියෙන බරපතලකම. මේ මිනිස්සයාට කල්පනාව නැති හින්දා කියනවාද මේ රනිල් උන් නැහේ, නැත්තම් මේක පිටිපස්ස වෙන කතන්දරයක් තියෙනවද කියන එක සම්බන්ධයෙන් කියවීමක් ගමු. බලන්න දැන් මේ කියන කතාව අද පාර්ලිමේන්තුවේ. මේක මටත් ප්‍රශ්නයක්. මොකද මේ වයසට ගිහිල්ලා මම විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලට එතුමා වක් කියන්න ඕනේ. අප්‍රේල් 10 අගමැතිකම ගත්තනම් මේකක්වත් වෙන්නේ නැහැ. අප්‍රේල් 10 වෙද්දී අපි මේ කතා කරන්නේ මැයි 9 ගැන. අපි දන්නවනේ මැයි අප්‍රේල් කියලා. ඊට පස්සේ දැන් කොහෙද, මොකද යන්නේ කොහෙද මල්ලේපොල්? ඒ කියන්නේ අප්‍රේල් 10 වෙද්දී අගමැතිකමත් බාර අරගෙන ඉවරද? මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මහලුකමට වැරදිලාද දන්නේ නැහැ. මැයි 10 එක මැයි 9 වෙලා එහෙම මොකක් හරි දන්නේ නැහැ. ඉතින් මේ අප්‍රේල් මැයි පැටලිලා දන්නේ නැහැ වයසට මහල්ලෝ හින්දා. මේ මහල්ලෝ හින්දා තමයි මේ ගොඩාක් ප්‍රශ්න අපේ රටේ ඇති වෙන්නේ. ඉතින් නමුත් ප්‍රශ්නේ එතනදී මේ රනිල් උන්න හැට මොකද්ද ඒ හැදිලා තියෙන ලෙඩේ. ඊළඟට කාරණාව ඇයි දැන් මම ඔබට මේ වීඩියෝ එක මුලදී මම කිව්වා මේ එක ප්‍රශ්නයක් වහන්න තව ප්‍රශ්න ඇති කරනවා. ඉතින් පාස්කු ප්‍රහාරය පිළිබඳ මේක වහන්න මේගොල්ලෝ දැන දැන මේක දැක දැක ගිහිල්ලා මේ ප්‍රශ්න සියල්ල ඇති කරාද කියන ප්‍රශ්නය ඉදිරිපත් වෙනවා. ඒකෙන් ඊට පස්සේ කොහොම හරි මේකෝ මේ රනිල්ලා කියන තොත්ත බබ්බුද, එයාලත් ඇවිල්ලා උද්ඝෝෂණ වලට සහභාගි වුණ නැද්ද? එයාලත් අරගලයේ හිටියේ නැද්ද? ආ, ඔය එයාගේ අර බලු කුක්ස් ෆ්‍රෙන්ඩ් කවුද, අරයත් හිටියේ නැද්ද? හිටියේ නැද්ද? ආ, රනිල්ලා පක්ෂයක් හැටියට අරගලයට 7-5ක්වත් යට කරේ නැද්ද? සරලව මට උත්තරයක් ගන්න පුළුවන් ඔය දේවල් වලට. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒකෙන් ජනාධිපති වුණාට පස්සේ එයා දැන් කියනවා මම කළේ මම දන්න විදියට. මේකත් අහගන්නකෝ. කාරණා ගැන මේකත් අපි අහමු. ඇහුවේ මගේ තාත්තා මැරුණාම මේ කතාව මම විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලට එතුමා වක් කියන්න ඕනේ. අප්‍රේල් 10 අගමැතිකම ගත්තනම් මේකක්වත් වෙන්නේ නැහැ. ඔව්. මම මට පුළුවන් විදියට වැඩේ කළා. ඔව්. එයාට පුළුවන් විදියටලු එයා වැඩේ කළේ. ඉතින් රනිල්ට පුළුවන් විදිය අපි දන්නවනේ. BSDM රනිල් හොඳට වැඩේ කරේ. එයාට පුළුවන් විදියට එයා BSDM වෙලා රාජපක්ෂලට, එයා රාජපක්ෂලට වහල්කම් කරලා එයා වැඩේ කළා නේ. ඒකනේ අපි දැන් මේක කියවීම, මට නම් කියවීම එච්චරයි. රනිල් BSDM වෙලා මම මේ හේතුවමතායි වචන අකුරු මාරු කරලා කියන්නේ දන්නෝ දනිති. හේතු තියෙනවා ඒකෙ හින්දා. මේ BSDM රනිල් මේ රාජපක්ෂලා එයා දන්න විදියට එයා කළා. එයා රාජපක්ෂලට වහංකම් කරලා ඒ වචන අපි කියන්න හොඳ නැහැ. ඒ දේවල් කරලා අනිත් තැන් ලෙව කාලා, සිද්ධාලේප ගාලා, අහවල් තැන්වල මේ වැඩේ කරා. එයාට කරන්න පුළුවන් විදිහට කරා. රනිල් ජය වේවා. ඕක තමයි අවසාන කීවේ. ඉතින් මැයි 9 කියන්නේ එක්තරා සිද්ධියක් තුල අපි දැක්ක පුරවැසියාගේ නැගිටීමක්. හැබැයි ප්‍රචණ්ඩත්වයේ කවදක්වත් අනුමත කරන්නට බෑ. මේ දේශපාලඥයන් දැන් මේ ඔක්කොම කියනවා, රනිල්ම කියනවා, දැන් එයා බාරගත්තේ මේ ගිනිගත්තු රටක්ලු. ආ, එතකොට දැන් මේ රට ගේතනට ගෙනාව ඒ අයට විරුද්ධව රනිල් මොනවද ගත්ත? පියවර. එයා රාජපක්ෂලව රැකලා අද රාජපක්ෂලාට දේශපාලනය කරන්න පිටිය හදලා දැන් කියනවා මගේ වගකීම් දැන් මං කරලා තියෙනවා. ඔව්. අපිත් දන්නවා ඔයාගේ වගකීම ඔයා හොඳට කරා කියලා. ඉතින් රනිල් උන්න හැට අපිට කියන්න තියෙන්නේ දැන් මම දාන මේ වීඩියෝ එක සමාජ මාධ්‍ය Facebook වල යන්නෙම නැහැ. ඒක තමයි ඇත්ත. හරි. මේක YouTube වලට දැම්මොත් එතනින් යයි. ඒකට හේතුව තමයි Facebook සමාගම නරිල්ලට නැවිලා තියෙනවා, මාර නැවිලා. මම මේක වගකීමකින් කියන ප්‍රකාශයක්. Facebook සමාගම වත්මන් රනිල් රාජපක්ෂේ රජයේ බලපෑමට යටත් වී හමාරයි. BDSM ද කියන එක Zuckerberg-ගෙන් අහගත්තනම් හොඳයි. හරිද? මොකද දැන් වහල්කම් කරන රනිල්ලට වහල්කම් කරන
මාක් සකර්බර්ග් ලටත් අබේවර්ධන ලටත් අපිට කියන්න තියෙන්නේ උඹලා ගැන ලැජ්ජයි. ෆේස්බුක් සමාගමේ වැඩ කරනේ උන්ට කියන්න තියෙන්නේ තොපිලා ගැන ලැජ්ජයි මිනිස්සුයෝ. හරිද? අර බලපන් ඊලෝන් මස්ක්, අර බ්‍රසීලයේ ප්‍රශ්නයක් ඇති වුණාම ඊලෝන් මස්ක් කොහොමද දුන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ව අභියෝග කරන්න ගත්තා එක් සමාගම. තරා රටක එම නියෝග දුන්නම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලොක්කම විනිසුරු කෙනෙක් දුන්නම පහකට ගණන් ගන්න නැතුව හිටියා. මේ ළඟදී තින් කොන්දක් තියෙන ඕනේ. සමාජ මාධ්‍ය කියන්නේ භාෂණයේ නිදහස වෙනුවෙන්, මාක් සකර්බර්ග් කියන්නේ ඉතින් කොහොමත් භාෂණයේ නිදහස වෙනුවෙන් හෝ මේ මිනිස්සු වෙනුවෙන් ආපු එකෙක් නෙමෙයිනේ. ඌ පඬිතර කොහෙද ඉන්නේ යුනිවර්සිටි එක රින්ගගෙන ඌට ඒක තියෙන රෂ්ෂ්කම පෙන්නන්න කෝටිපති පවුල් වලින් ගිහිල්ලා ඒවට ගිහිල්ලා ඒ කැතදෙන රෂ්ෂ්ෂ් ගගා ඉඳගෙන හදපු දේවල්නේ මේ Facebook කියන්නේ. නැතුව මේ ඇත්තටම මිනිස්සුන්ගේ භාෂණේ හා ප්‍රකාශනයේ නිදහසට ගරු කරන පුද්ගලෙක් නෙමේ සකර්බර්ග් කියන්නේ. බඳලා ඉන්න නෝනගේ රටේ තියෙන භාෂණේ නිදහස ගැන අපිට කතා කරන්න පුළුවන්නේ. ඒ අතින් එක් සමාගම ඊලොන් මස්ක් ඇතුළු එක් සමාගම මේ වෙනකොට රටවල් වල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ගේම ඉල්ලගෙන යනවා. ජය වේවා. ඉතින් මම දන්නා මේ වීඩියෝ එක Facebook එකේ යන්නේ නැහැ, YouTube එකේයි. කමක් නැහැ. බලන අය බලයි, නොබලන අය නොබල ඉඳි. මට channel එකක් නැහැ. මම සල්ලි හම්බ කරන්නේ නැහැ. මම මේ videos monetize කරන්නෙත් නැහැ. හේතුව මේක දාන තැනින් monetize කරගෙන හරි කීයක් හරි හොයාගෙන හරි මේ පණිවිඩය අපි යවන්නට ඕනේ. Facebook සමාගම ගැන අන්ත ලැජ්ජයි. අර මොකද්ද Asian Internet Coalition AIC කියලා එකක් හදාගෙන ඒකේ ඉන්න පකිස් බූරුව ටිකත් ලැජ්ජා විය යුතුයි. තමුසෙලා රාජ මේ ආණ්ඩුවට දෙන්නේ නැහැ කියලා හිටිය තොපිලගේ සමාජික සමාගම් ටික හොඳටම දීලා තිනවා. මගෙන් ඇවිල්ලා හපන් සාක්කිය ඕන. හරිද? ඔය AIC එකේ මහා එකටත් එක්ක කියන්නේ Asian Internet Coalition එකේ. හරි? ඒ හින්දා සමාජ මාධ්‍ය දැන් මේ අද දිනේ නෝටිස් එකක් එනවා, your post was removed, we have removed your post කියලා. ගිහිල්ලා ඔබපුවම මොකද්ද කියලා නැහැ. page එකට strike එකකුත් නැහැ. මොකද්ද ගැලෙව්වේ කියලා අපි දන්නෙත් නැහැ. මොකද්ද උනේ කියලා මන් දන්නෙත් නැහැ. මම මේ පස්සේ බලනකොට මොකක්ද දන්නවද ගැලවිලා තියෙනවා. මම මේ ෂෙයා කරා post එකක් බයිකොත්තු කියලා. බයිකොත්තු කියලා ෂෙයා කරපු post එක මිසි. වෙන වීමේ මේ ආයතනයක් දාලා තිබුණා post එකක්. ඒකේ දාලා තිබුණා බයියන් බයිකොත්තු කියලා ප්‍රොමෝෂන් එක. ඒක මම ෂෙයා කරා මගේ page එකේ බයි අයියෝ බයිකොත්තු කියලා මේ හා කියලා hina වෙලා දාලා emoji එකක් දාලා දැම්මා. මෙන්න ඒක තමයි නැත්තේ මිසින්. ඉතින් ඔන්න Facebook සමාගමේ red the left. හරිද? මම දන්නවා ඒකට හේතුවක් මාක් සකර්බර්ග්ට කොන්ද නැහැ. ඔය ගොඩක් අන්තර්ජාල සමාජ මාධ්‍ය සමාගම් කියන්නේ ඇමරිකාවේ විශේෂයෙන්ම NSA එකේ, National Security Agency එකේ හා CIA එකේ, Central Intelligence Agency එකේ අතකොළු. අද වෙනකන් මම අහන්නේ encrypted storage, encrypted cloud storage දෙන්න බැරි අය Google සමාගමට. ඇයි දෙන්නේ නැත්තේ? ඇයි password එක නැතුව access කරන්න බැරි කරන්නේ නැත්තේ සමස්ත drive එකම? ඇයි කරන්නේ නැත්තේ? premium අයට, සල්ලි ගෙවන අයටවත් දීපන් option. ඇයි කරන්නේ නැත්තේ? හොයිතලා බලන්න. මේ ලෝකේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම කියන මුවාවෙන් මේ මානසික විකෘතිතා තියෙන මිනි අය ගිහිල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් වේවා, අනිකුත් ක්‍රියාකාරීන් වේවා පාලනය කරන්න. උඹේ අර පුද්ගලික ගේම් එක ගැන අපි දන්නවා, ඔයාගේ අර සම්බන්ධය ගැන අපි දන්නවා, උඹ වැඩිය දෙයක් දඟලන්න එපා කියලා බය ගන්න බ්ලැක්මේල් කරන්න අවමාන තර්ජන කියලා කියන්නේ කරන ගේම්. ඔය ඉතින් අපි අර ඔබ බලනවා නම් ෆිල්ම් එක මේ සමා වෙන මයික් එක ඕෆ් වුණා එකපාරට. ඔෆිෂල් සීක්‍රට්ස් කියලා ෆිල්ම් එකක් තියෙනවා, ගිහිල්ලා බලන්න. ඔෆිෂල් සීක්‍රට්ස් කියලා ෆිල්ම් එකක් තියෙනවා, ගිහිල්ලා බලන්න. ඕගොල්ලන්ට තේරෙයි ඔය බ්‍රිතාන්‍යයි ඇමරිකාවයි George W. Bush-ui meyai America Britanniye agamathi
එකතු වෙලා නටපු ලස්සන නාඩගම් එකේ තියෙනවා. බ්ලැක් මේල් අවමාන තර්ජන කළා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය අවමාන තර්ජනයට ලක් කරලා ඒගොල්ලොන්ට අවශ්‍ය වෝ ඩෙක්ලරේෂන් යුද්ධ ප්‍රකාශ කිරීම ගන්න ගිය උත්සාහයන් ගැන ගිහිල්ලා බලන්න ඕන නම් ගිහිල්ලා බලන්න ඔෆිෂල් සීක්‍රට්ස්. ඉතින් ඒ සමග මම නිහඬ වෙනවා. අද ටිකක් වෙනත් ආකාරයේ දැනුම බෙදා හදා ගැනීම මම සිදු කරන්නේ. ඒ මුකුත් නිසා නෙමේ, ඕගොල්ලෝ මේව තේරුම් ගන්න ඕනේ. ලෝකේ අපේ රටේ විතරක් නෙමේ, ලෝකේ මේ දේවල් සිද්ධ වෙන විදි තියෙනවා. ඒ සිද්ධ වෙන විදි අපි තේරුම් අරගෙන අපි දේවල් දැනගන්නට ඕනේ. Facebook සමාගමත් එක්ක මගේ මින් ඉදිරියට කිසිම සහයෝගයක් නැහැ. මම X කිනුමක් පාවත්තගෙන යනවා. චිරන්ත 7/4 CHIR ANTHA 7/4. ඔබත් සම්බන්ධ වෙන්නේ X සමාගමේ ඒ ගිනුමට. ඔබත් X account එකක්, ඒ කියන්නේ Twitter account එකක් හදාගන්න. ඉස්සර කියන්නේ Twitter කියලා හදාගෙන අපේ භාෂණයේ නිදහස පරිමේයෙන් පාවිච්චි කරු. මම දන්නවා X සමාගමට මේ ආණ්ඩුව හරි ඔයෙන් හරි නියෝගයක් ගියොත් එහෙම ඒකට ප්‍රතිචාර දක්වන්න X සමාගම හොඳට දන්නවා. එහෙනම් ආදරයට ජය වේවා, ජනතාවට ජය වේවා, ලස්සන රටක් උදා වේවා. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට.